ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ නවසරයි හින්දු ආගමික කුරුක්කල්තුමන්ලා ඉස්ලාමීය ආගමික මෞලවිතුමන්ලා ක්‍රිස්තියානි කතෝලික පූජකතුමන්ලා ප්‍රමුඛ සියලුම ආගම් නියෝජනය කරන ආගමික නායකින් මද්දුම බණ්ඩාර මැතිතුමා ප්‍රමුඛ මගේ සහෝදර පක්ෂ නායකවරුන් එවගේම අප පක්ෂයේ අප සන්ධානයේ නිලධාරී මණ්ඩලවල සිරු දෙනා එවගේම අද දින සමගි ජනබල සන්ධානයට සුබ පතන්නට මේ අවස්ථාවට පැමිණි උප සිරු දෙනාගෙන් අවසරයි. අද ඓතිහාසික දවසක්. ශ්‍රී ලාංකීය දේශපාලන වංශකතාවේ දැවැන්ත පරිච්ඡේදයක් එක ආරම්භයක ඓතිහාසික යුග මෙහෙවරකට මුලපුරන අවස්ථාවේ අප මාතෘභූමියේ ලක්ෂ දෙසිය විස්සකගේ අභිලාෂයන් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා සමගි ජනබල සන්ධානය ජනතාවාදී සන්ධානය පොදුජන හිතකාමී රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව තේරෙන සන්ධානය පමණක් නොවේ උප්පර වැට්ටි කුප්‍රකට වංචනික දේශපාලන රටාවෙන් බැහැරවී මේ රටේ දුක් විඳින ජනතාවට උත්තර සපයන විසඳුම් ලබා දෙන සන්ධානයයි අද අපි මේ ආරම්භ කරේ කියන එක මම මේ අවස්ථාවෙන් කියන්න කැමතියි. අපේ පක්ෂයත් අපේ බලවේගයත් එකමුතුකමින් බිහි වුණු බලවේගයක්. අපි බිහි වුණේ ලක්ෂ දෙසිය විස්සකගේ ජන දුක නිවාලන්න. අප මාතෘභූමියේ ස්වර්ණමය සංවර්ධන යුගය නිර්මාණය කරන්න. කුමන භාෂාවක් කතා කරත් කුමන ජනප්‍රජාවකට පක්ෂයකට අපි ඇතුළත් වුණත් අපි හැමෝගෙම බලාපොරොත්තුව නොබෙදුණු රටක රටේ එක්සේසත් භාවය සුරකිමින් විනයකින් යුක්තව අභිමානවත් වැඩපිළිවෙලක් තුළ හොඳ පෞරුෂත්වයක් හරහා විශිෂ්ට මාතෘභූමියක් දේශයක් නිර්මාණය කිරීම අපේ ඒකායන අරමුණයි. නමුත් ඛේදනීය සෝචනීය තත්ත්වය අපි හැම අතකින්ම බෙදිලා ජාතීන් වශයෙන් ආගම් වශයෙන් පක්ෂ වශයෙන් කුල පන්ති ගෝත්‍ර තරාතිරම් වශයෙන් අපි රටක් හැටියට බෙදිලා බෙදෙනව පමණක් නෙවෙයි මේ බෙදිච්ච කැඩුණු ගරා වැටුණු දේශයද අපේ දරු පරපුරට බිහිවෙන්න ඉන්න මතු පරපුරට අපි දායාද කරන්නේ. එයින් අපි මේ රට මුදවා ගන්නට ඕන. බෙදීම පැත්තක තියලා ඒ බෙදීම පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන වැඩපිළිවෙල නතර කරලා අපේ රටේ දරු පරපුරට අපේ රටේ පුරවැසි පරපුරට
දිහිවෙන්න ඉන්න මතු පරපුරට ශක්ති සම්පන්න දේශයක් දායාද කරන්නට අපි හැමෝම එකමුතු කමින් කටයුතු කරමු. මම සුභපතනවාද මේ එකතුරු කණ්ඩායම පෞද්ගලික අභිලාෂයන් පසක දමලා මමත්වය පැත්තකට දමලා ආත්මාර්ථකාමීත්වය පැත්තක දමලා පරාර්ථකාමී අරමුණින් මට පෙර රට සංකල්පය තුළ ශ්‍රී ලංකාවට පළමු තැන ශ්‍රී ලංකා ෆස්ට් කියන සංකල්පය තුළ අද අපත් සමග මේ එකතු වුණු සියලු දෙනාටම මම සුභපැතුම් පුද කරනවා. රටේ ලක්ෂ 220ටම මම කියන්න කැමති රට ගොඩ නගන එකමුතුව යන ගමනේ මේ පළවෙනි පියවර පමණයි කියන එක මම ඔබ සියලු දෙනාටම මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම සමගියෙන් බිහි වුණු සමගි ජන බලවේගය, සමගියෙන් බිහි වුණු සමගි ජන සන්ධානය, විවිධ කුමන්ත්‍රණ හරහා එය විනාශ කරන්නට, එය බෙදන්නට විවිධ ක්‍රමෝපායන් හරහා මේ එකමුතු භාවය කුඩුපට්ටම් කරන්නට අද ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව නිර්ලජ්ජිත ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරනවා. අද ඒ ඇත්තෝ හිතනවා අපේ සන්ධානය බාර් පර්මිට් වලට, බියර් පර්මිට් වලට, වයින් ස්ටෝස් වලට, වරදාන වරප්‍රසාද වලට අපේ ආත්මය තුට්ටු දෙකට රෙන්දේසි කරන්නට අපි සූදානම් කියලා. මේ රටේ ඔබටත් ලක්ෂ 220ක් වූ ජනතාවට මම පොරොන්දු වෙනවා මේ ජරා ජීර්ණ වූ අසික්කිත රට බංකොලොත් වී තිබෙන බංකොලොත් භාවයෙන් තවත් පතුලටම ඇදවට්ටවන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, බලතණ්හාව, කෑදරකම, ගිජුකම කේන්ද්‍ර කරගත් මේ දේශපාලන රටාව අපි සහ මුලින්ම වෙනස් කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අපි ළඟ දියර බලපත්‍රයට තමන් වදාපු අම්මා තාත්තා දෙමව්පියන්ට ද්‍රෝහි කරන කිසිම මහජන නියෝජිතයෙක් අපි ළඟ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. විශේෂයෙන්ම ඇයි අපි මේ එකමුතු භාවය ඇති කරගත්තේ? කුමක් උදෙසාද මේ සන්ධානය නිර්මාණය කරේ? මට මතක් වෙනවා 1929-30 වෙනකොට ලෝකයේ නිර්මාණය වුණු මහා ලෝක ආර්ථික අවපාතය තුළ ඇමරිකාවේ එවකට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් ඒ රට මේ ආර්ථික අවපාතයෙන් ගොඩගන්නට මහා දැවැන්ත සමාජ ගිවිසුමක් ක්‍රියාත්මක කරා. පොදු ජනතාවත් සමග සම්මුතියක් ඇතිකර ගත්තා. ඒ සම්මුතිය හරහා වසර කිහිපයක කාලය තුළ ඒ මහා ආර්ථික අවපාතයෙන් රට මුදවා ගත්තා. අද මේ නිර්මාණය වෙන සන්ධානය මේ නිර්මාණය වන්නේ මේ රටේ සුවහසක් ග්‍රාමීය නාගරික වතු ප්‍රජාවගේ දුප්පත්කම ව්‍යාප්ත වෙන මොහොතක
දුප්පත්කමින් මුදවන්න අපි ජාතික වැඩපිළිවෙලක් දියත් කරනවා. දූෂණය, වංචාව, හොරකම ඉවත් කරන්නට දූෂිත වංචනික ක්‍රියාදාමයන් තුළින් රට බංකොලොත් කරපු ඒ ආර්ථික අපරාධකරුවන් අපි අධිකරණයේ ඉදිරියට ගෙනැවිල්ලා නීතිය හමුවේ යුතුකම් ඉෂ්ට කරනවා පමණක් නෙවෙයි, රටට අහිමි වුණු හැම ඩොලරයක්ම, හැම රුපියලක්ම, හැම සතයක්ම අපේ රටේ පොදු ජනතාවගේ උන්නතිය තකා ඒ යොමු කරනවා. අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට මුලපුරමින් ප්‍රාදේශීය ලේකම් උපලේකම් කොට්ටාස 341ම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට අපි කටයුතු කරනවා. මගේ පියා ඇඟලුම් කම්හල් දිසියේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න හදනකොට ඔව් සමාජයේ හිටිය කුහකය කොට්ටාසයක් ඕවා කොහොමද කරන්නේ, ඕවා කරන්න පුළුවන් වැඩද? අදත් එහෙම කුහකය කොට්ටාසයක් ප්‍රශ්න කරනවා. මං ඔබට පොරොන්දු වෙනවා 21 වෙනිදා ඔබ ලබා දෙන ජනතාවාදී ශක්තිය තුළ සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා මේ කියන හැම දෙයක්ම මහපොළුවේ සත්‍ය යථාර්ථය බවට පත් කරන්නට හැමෝගේම ඇස්වලට පේන්න, කංවලට ඇහෙන්න, පපුවට දැනෙන්න ඒ මහා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තැන් තැන්වල අහුමුළුවල කුහක විවේචන කර කර ඉන්න නැතුව මං කියනවා එන්න සමගි ජනබල සන්ධානය එක්ක එකතු වෙන්න. ඇමතිකම් බෙදා හදාගන්න නෙවෙයි, තනතුරු බෙදා හදාගන්න නෙවෙයි, සභාපතිකම් බෙදා හදාගන්න නෙවෙයි, තමන්ගේ ගෝල බාලයින්ට තනතුරු බෙදා හදාගන්න නෙවෙයි, සමගි ජනබල සන්ධානය කැපවෙන්නේ රට ගොඩනගන්නට. මේ හැමෝම සූදානම් වෙන්න, පොඩ්ඩක් අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න. ඒ ආදර්ශය ලැබෙන්නේ ඉහළින් කියන එක මං සියලු දෙනාටම කියන්නට කැමතියි. සූදානම් වෙන්න රට ගොඩනගන්නට, සූදානම් වෙන්න රට ශක්තිමත් කරන්න. අපි අපේ මාතෘභූමියේ නව තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරනවා. තොරතුරු තාක්ෂණ විප්ලවය අපි කුඩා මට්ටමින් පටන් ගන්න තිබෙනවා, පාසල් මට්ටමින්. ඒක දීප ව්‍යාප්තව මේ රටේ තාරුණ්‍යත් කේන්ද්‍ර කරගෙන, සිසු පරපුරත් කේන්ද්‍ර කරගෙන මේ රටේ ඉතිහාසයේ ක්‍රියාත්මක වුණු දැවැන්තම තොරතුරු තාක්ෂණ විප්ලවය මේ රටේ ක්‍රියාත්මක කරමින් තොරතුරු තාක්ෂණ නිපුණතාවය තිබෙන මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කරන පරාදීසිය අපේ මාතෘභූමිය බවට පත් කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. කෘෂි ශේෂ්ත්‍රය, ඒ වගේම ධීවර ශේෂ්ත්‍රය, ඒ වගේම තේපොල් රබර් වගා ශේෂ්ත්‍රය, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ශේෂ්ත්‍රය, ස්වයං රැකියා ශේෂ්ත්‍රය, දේශීය නිෂ්පාදනකරුවන්, ඇඟලුම් ශේෂ්ත්‍රයේ සිට සියලුම මාදිලියේ කර්මාන්ත පද්ධතියන් ශක්තිමත් කරන්නට අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය අපි හසුරුවනවා. විශේෂයෙන්ම අපි අපේ රටේ ජාතික සම්පත අපි රැකගන්නවා, අපි ආරක්ෂා කරනවා. අපි අපේ රටේ ජාතික සම්පත පාඩුදායි තත්ත්වයක නොතබා ඒකාබද්ධ රාජ්‍ය පෞද්ගලික ව්‍යාපෘති හරහා පාඩු ලබන හැම ආයතනයක්ම ලාභ ලබන ආයතනයක් බවට රටේ අයිතිය තියාගෙන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ගෞරවනීය කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් අපි නිර්මාණය කරනවා. විශේෂයෙන්ම මේ රටේ සතර දිග්භාගයේම පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම ප්‍රාලේ උපප්‍රාලේ 341
වසම් 14,021 ගම්නියම් ගම් 51,000 ජීවත් වෙන සියලුම ජන කොට්ටාස ගොඩනගන්නට අපි කටයුතු කරනවා. උතුරු නැගෙනහිර බල ප්‍රදේශයේ ජනතාව ඊ විඳින දුකින් අපි මුදවා ගන්නවා. උඩ රට පහත රට මලයාහ ප්‍රජාව ප්‍රමුඛ වතු ප්‍රජාවගේ ප්‍රශ්නවලට නිශ්චිත විසඳුම් ලබා දෙනවා. මේ හැම කොට්ටාසයක්ම මැතිවරණ සමයට ඒව පාවිච්චි කරනවා දේශපාලන පාපන්දුවක් හැටියට. අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා ජනවරමක් ලැබුණු මොහොතේ සිට මේ රට පුරාවටම ක්‍රියාත්මක කරන ඒ මහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමය දියත් කරන්නට අපි කැප වෙනවා. එසේනම් ආදරණීය මිත්‍රවරුනි, අපි යන ගමන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ගමන. ලුම්පන් ගජමිතුරු ධනවාදය බැහැර කරපු, අන්තවාදී සමාජවාදය බැහැර කරපු, ජනතා කේන්ද්‍රීය ශක්තිමත් මැදමාවතක අපි නිරත වෙනවා. අපේ මාතෘභූමියේ අඩකට වැඩි ප්‍රමාණයක් අද දිලිඳුකමින් දුප්පත්කමින් පෙළෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දුප්පත්කම තුරන් කරන්නට ජනසභියක් ක්‍රියාත්මක කරා. මේ රටේ හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පුතුන් බවට පත්වී සිටින අපේ රටේ ජනතාවට නව බලාපොරොත්තුවක් දෙනවා. ජනසභියට වැඩිය ශක්තිමත් අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සීමා සහිත කාලයකට දුප්පත් ප්‍රජාවට ලබා දිය යුතු පාරිභෝජන ශක්තිය, ආයෝජන ශක්තිය, අපනයන ශක්තිය, ඉතිරි කිරීමේ ශක්තිය, නිෂ්පාදන ශක්තිය, මේ හැම ශක්තියක්ම ගොනු කරමින් සදාකාලිකව දුප්පුතුන් බවට පත් නොකොට කෙටි කාලයක් තුළ මේ රටේ දුප්පත් ප්‍රජාවට දුප්පත්කමින් මිදෙන්නට අපි නිශ්චිත වැඩසටහනක් ඉදිරි දිනවකවානුව තුළ එළි දක්වනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ආර්ථිකය තුළ අපි මේ රටේ පොදු ජනතාව ජයග්‍රාහී තැනකට ගෙනෙනවා. මතක තබාගන්න සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය කියන්නේ තනි පුද්ගල ගමනක් නෙවෙයි, ඒක පුද්ගල රංගනයක් නෙවෙයි. මම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා රට ගොඩනගන්න සිටින උගත්ම බුද්ධිමත්ම කලපුරුද්ද පළපුරුද්ද දැකපුරුද්ද විශිෂ්ටයින් උගතුන් හොඳම කණ්ඩායම ඉන්නේ අපි සතුවයි. සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සතු. ඒ නිසා අද ඔබ අමතක කරන්නට එපා, අපේ රටේ අසරණ භාවයට පත්වුණු අපේ දරු පරපුර සිටිනවා, අපේ මව් පරපුර සිටිනවා, අපේ ආබාධිත ප්‍රජාව ඉන්නවා. අවදානමට ලක්වුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාව සිටිනවා. ඒ අයට හඬක් නැහැ, ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැ. එවන් මොහොතක හඬක් නොමැති අපේ මාතෘභූමියේ නිහඬ බහුතරයේ හඬ බවට සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානය පත් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම මම ඉල්ලීමක් කරනවා, ගම්නියම් ගම් නගර සිසාරා ගොස් සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කරන්න. මේ ජයග්‍රහණයත් සමග ජයග්‍රහණය කරන්නේ පවුලක් නෙවෙයි, පවුලක සමාජිකයෝ නෙවෙයි. මෑත ඉතිහාසයේ පවුල්වාදය නිසා අපේ රට විනාශ වෙලා තිබෙනවා.
මම නායකයා හැටියට වගකීමක් දරනවා. වගකීමෙන් ප්‍රකාශයකුත් කරනවා. සමගි ජනබලවේගයේ සමගි ජන සන්ධානය. පවුල්වාදය හරහා දේශපාලනය කරන්නේ නැහැ. මගේ පවුලේ සාමාජිකින් මගේ ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහවන්තව වැඩ කරනවා මිස කිසිම අවස්ථාවකදීවත් මොනම අවස්ථාවකදීවත් මේ දේශපාලන පක්ෂය හරහා මගින් පස්සේ අහවලට අහවලගින් පස්සේ අහවලට පක්ෂයත් ලියාගෙන සින්නක්කරොප්පුවකින් රටත් ලියාගෙන සින්නක්කරොප්පුවකින් මෙතෙක් කල් රටේ ක්‍රියාත්මක වුණු ඒ අසික්කිත පෞල්වාදයට සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානය නැවතීමේ ලකුණ තබනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් එන්න එකතු වෙන්න, එන්න ශක්තිමත් වන්න. ඔව් අපිට දිනන්නට පුළුවන් මැතිවරණ ජයග්‍රහණ විතරක් නෙමේ, දුක් සෝසුම් මැද්දේ කඳුලෙන් පිරිච්ච මුහුණු තිබෙන මේ රටේ සුවහස ජනතාවගේ කඳුළු පිස දමන යුගය, සෞභාග්‍ය සම්පන්න යුගය, රට ගොඩනගන හැම දෙනාම දිනන යුගයට එන්න එකතු වන්න, ඔබේ ශක්තිය ලබා දෙන්න. යම් කිසි දවසක මේ රටේ ඉතිහාස පොත ලියවෙනකොට අපි අදහස් කරන්නේ ශ්‍රීමත් ගරු එහෙම නැත්නම් වෙනත් නම්බුනාම නෙවෙයි අපි ප්‍රතික්ෂේප කරන. කවදාහරි දවසක කියන්නට ඕන කඩා වැටුණු දේශය ගොඩගත්තු ලෝකයේ අනෙකුත් රටවල් එක්ක වෙළඳ දේශපාලන ජාත්‍යන්තර ඔය හැම ගනුදෙනුවකින්ම ජයග්‍රහණය කරන්නට පුළුවන් රටේ ජනතාව දිනවපු ස්වර්ණමය යුගය සමගි ජන බලවේගයේ යුගයයි කියන ඒ නම්බුනාමය ලබා ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ඉහළම ජනතා සේවාව අපි ඔබ සියලු දෙනාටම ඉෂ්ට කරනවා. රටේ ලක්ෂ 220ක් වූ ජනතාවනි, ඔබ කුමන ආගමකට කුමන කුලයකට ගෝත්‍රයකට පන්තියකට තරාතිරමකට ජන කොට්ටාසයකට පක්ෂයකට ඔබ අයිති වුණත් මමත් ඔබ සියලු දෙනාම සලකන්නේ මගේ පවුලේ සමාජිකයින් හැටියටයි. අනිවාර්යෙන්ම ඔබ සියලු දෙනාගේම ජන ජීවිතය ශක්තිමත් කරන්නට සුඛිත මුදිත කරන්නට අපට කළ හැකි උපරිම කැපකිරීම උපරිම වගකීම අදිෂ්ඨානශීලීව දිවා රෑ නොබලා මේ රට ගොඩගන්නට ඇප කැප වෙනවාමයි කියමින් ඔබ සියලු දෙනාටම වාසනාවන්ත වර්තමානයක් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. වණක්කම්. අස්ලාමු අලයිකුම්. දෙවි පිහිටයි.